අපේ ළමයි ඇත්තටම ඇඟේ එළිල ඇහුවේ අම්මේ අපේ මොන්ටිසෝරි අත් යට වෙලා ඇතිනේ දැන් අපේ මේ නිර්මාණ අපේ පොත් එහෙම යට වෙලා ඇතිනේ දම්මේ මොන්ටිසෝරි අත් යට වෙනවද කියලා ඒගොල්ලෝ මුහුණ දුන්න ඉස්සලාම ගම් වතුර තාත්තේ තමයි ඒ ඒගොල්ලන්ගේ මතක හැටි කාලට ඉතින් අපිට දෙන්න තරම් උත්තරයක් තිබුණේ නැහැ මේව රොම්මඩ පිරিলা ඒ වගේ මේ මිදුලටවත් එන්න බෑ රොම්මඩ ඒ වගේ ආකාරයේ මේ දැල්වල මම හිතනවා සර්පය වගේ සත්තු ඒ වගේම මේ සියලුම ගොඩනැගිලිවල තියෙන අස්සේ තියෙන උපකරණ ඒ සියලුම දේ විනාශ වෙලා තිබුණා ඒ අවස්ථාවේදී අපිට පුළුවන් ආකාරයේ අපි යම් යම් උදව් උපකාර කරන අතරතුරේ අපට විශාල ශක්තියක් වුණා මේ යුනිසෙෆ් ආයතනය යුනිසෙෆ් සංවිධානයත් එක්ක එකතුව සරෝදේ මූලස්ථානයේ කාර්ය මණ්ඩලය අපට සහයෝගය දැක්වුවා අපේ දරු දැරියන්ට සෙල්ලම් බඩුවක් අඩුම තරමේ කිසිම දෙයක් එයාලගේ කියලා දෙයක් කිසිම දෙයක් ඉතුරු වුණේ නැහැ. ඒ අවස්ථාවේදී මේ සර්වෝදය ආයතනයේ මේ විසුත් යුනිසෙෆ් ආයතනයේ ඒ මහත්තුරුත් ඇවිල්ලා මේ ආයතනයට වෙච්ච අඩුපාඩුව හානිය හැම දෙයක්ම ගණනය කිරීමට නොහැකි තත්ත්වයක තිබියදී අපට දෙක් වූ සහයෝගය ඉතාම වටිනවා. පෙර පාසල වහලේ මට්ටමටම වතුර පිරිලා අපිට හිතා ගන්න බැරුණා අපේ ළමයි නැවත ආයේ එන්නේ කොතැනකටද කියලා ළමයිනුත් අසරණලා තිබුණා මේකව දැකලා අම්මේ අපි කොහෙද අම්මේ අපි යන්නේ කොහෙටද කියලා ඇහුවයි මේ ආයේ කොහොම අපි පෙර පාසල කියලා ඇහුවා පෙර පාසල දිහා බලන්න බෑ තනි කර මඩවගුරක් වගේ දරුවෙකුට ඇතුල් වෙලා මෙතන අධ්‍යාපනය කටයුතු කරගෙන යන සුසුසනක් නැති සත්‍යයට පත් වෙලා තිබුණා තාමත් මලංකාරෝ පිරිසුදු කරලා තියෙන දැල් ආවරණය ලැබලා දීලා ඉදිරිපස බැම්ම හරි ගස්සලා දීලා දරුවෙකුට පෙර පාසලකට ආසාවෙන් පැමිණලා අධ්‍යාපන කටයුතු කරගෙන යන්න පුළුවන් තත්ත්වෙට දැන්පත් කරලා දීලා තියෙනවා මෙතුමල්ලා අපේ පාසලේ වහල මට්ටමතේ ගම් වතුර පැමිණියා සමහර බඩෝ බේරගත්තා නමුත් අපිට විද්‍යාගාරයේ කිසිම භාණ්ඩයක් බේර ගන්න නොහැකි වුණා එහි තියෙන සියලුම උපකරණ ගම් වතුරට යට වුණා ඒ අවස්ථාවේදී අපිට යුනිසෙෆ් ආයතනයන් මගින් අපිට මේ යලි යථා සත්‍යෙට පත් කර ගැනීමට ගොඩාක් සහාය ලබා දුන්නා දැන්ටමත් එහි ගොඩාක් වැඩ කටයුතු අවසන් වෙලා තියෙනවා අපේ පාසල පසුගිය මාසවල ඉබ්බ ගම් වතුර නිසා ගොඩාක් විනාශයට පත් වුණා අධ්‍යාපන කටයුතු කරන්නත් අපිට සුදුසු සත්‍යයක් තිබුණේ නැහැ මේ ගොඩනැගිල්ලත් ගොඩාක් අබලන් තත්ත්වයක තිබුණේ මේ ගොඩනැගිල්ල අලුතෙන් ඉදි කරලා සම්පූර්ණයෙන්ම වහලේ සකස් කරලා ලස්සනට තින්ත ගාලා හැම පහසුකමක්ම මේ ගොඩනැගිල්ලට සපයලා අපිට දැන් අධ්‍යාපන කටයුතු කරන්නත් කිසිම බයක් නැහැ ඒ නිසා අපිට සහාය වෙච්ච යුනිසෙෆ් ආයතනයටත් ඒ හැම දෙනාටමත් ස්තුතිවන්ත වෙනවා පාසල වෙනුවෙන්